රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. කාලීන පුවත් වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමු වන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත බබා වඩාගත්තට නාඹිය මිරිකුවට මතක තියාගන්න මේ ඉන්නේ බොටුව මිරිකලා අන්තිමට ලේ ටිකක් උරාබන ඩ්‍රැකියුලා සෙට් එකක් කියලා අද ටෙලිවැකියෙන් වෘත්තිකින් රට හැරයාම ගැන ක්‍රමසහ විධි කාර්ක සභාවේ අවධානය ප්‍රථමයෙන් දේශීය පුවත් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 423 වැනි ටෙලිවැකිය ජනවාරි පළවෙනිදායින් එළඹෙන්නේ වැට් වර්ෂය මොන වර්ෂයේද වැට් වර්ෂය වෙනදට නම් ඉතින් ලියන්ට වෙන්නේ නත්තලට තව දින මෙච්චරයි අලුත් අවුරුද්දට තව දින මෙච්චරයි කියලා නේද නමුත් දැන් ලියන්න වෙන්නේ ඕන් වැට් වදින්න තව දින 14යි කියලායි හොඳේ ඒ වගේමයි මේ ලබන අවුරුද්ද මැතිවරණ වසරක්නේ ඒ නිසා මේ රට හදපු නෑ වැරදුනා රට කාපු අය ආයේ ඉතිරි ටිකක් කන්න නේද? ඔව් ඉතිරි ටිකක් කාලා දාන්න තව අවුරුදු 5කට 10කට ඕන් බලය ඉල්ලගෙන කල එලි බහින අවුරුද්ද. හොඳේ කල එලි බහින අවුරුද්ද. දැන් එළඹෙන වසරේ ඔය එක එක ජාතියේ සිහින කුමර කුමරියන් මහා බලාපොරොත්තු ඇතිව අපේ ගෙවල් වලට එවි හොඳේ. ඇවිල්ලා ඉතින් ඕම් පොඩිය උන්ගේ බුරිය එහෙම මිරිකලා නේද? ආච්චිලව බදලා ඉඹගෙන වැසිකිලි පෝච්චියක් එහෙම බෙදලා අපිට ආපහු දෙන්න කියලා යාවේ. හරිය මේ දැනටමත් ඔය ඉතින් එක් අයකු මේ සුපුරුදු පදය වයන්න පටන් අරන්නේ නේද? රට බෙදන්න දෙන්නේ නැහැ. පළමුවත් මෞබිම දෙවෙනුවත් මෞබිම තුන්වෙනුවත් මෞබිම හතරවෙනුව මෞබිම කනවා නේද? ඕන් ඒ කට්ටියක් දැන් එළියට බහැලානේ ඈ යුද්ධයේ දිනු විරුවා ඔබයි අපේ සදාකාලික අප්පොච්චා නුඹයි කියලා නේද? ඕන් ඉතින් ලබන අවුරුද්දේ බැනර් පෝස්ටර් එහෙම වදීවි හොඳේ. එතකොට බද්දුන් පියා යුද්ධයේ දිනු පියා කුලුණු හදපු පියා හාල් කිලෝ 20 දුන් පියා යා එතකොට හාල් පියා හොඳේ පෝලිං හදපු පියා පෝලිං පියා පෝලිං නැති කළ පියා නේද වැඩියෙන්ම ණයගත්ත පියා ණය පියා ඕන් ලබන අවුරුද්දට තව අලුත් පියෙක් එනවා කවුද වැට් ගැසූ පියා වැට් පියා හොඳේ එකී මෙකී නොකී මේ බොහෝ පියවරුන් නේද එතකොට සමහර කලාට එක්කෙනෙක් දෙන්නේ කිතින් ওই මෑණියන්ලත් එහෙමත් එලියට එන්න පුළුවන් ලබන අවුරුද්දේ ඡන්ද සටනට හොඳේ ඒ අතර ඇයි අර මේ කෝටිපති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ නේද ඕන් උන්දලත් අපිට එලියට ඇවිල්ලා කියාවි මම රුපියල් 500න් ජීවිතය ආරම්භ කළේ මම මගේ ටැලන්ට් එකමයි වික්කේ එන්න අපි විකුණමු ආදී මාර ස්ලෝගන් එලියට එන්ට පුළුවන් හොඳේ ෂුවර් එකට මේනවා හරිය දැන් ඉතින් විකුණුමු කිව්වහම මතක්ුණේ ණයපියා වැට්පියා වගේම විකුණුම් පියත් ඉන්නවා හොඳේ ඔව් විකුණුම් පියත් ඉන්නවා දැනටමත් ඉන්නවා හරිය දැන් ලබන අවුරුද්දට එන්න ඉන්න එක් සිහින කුමරෙකු ඊයේ පෙරේදා මේ කලේලි බැස්සනේ නේද ඒ ඔබයි අපේ අප්පොච්චා නේද එහෙම විරුදාවලිලත් මහින්ද රාජපක්ෂ හරි හරියට නිකන් හාපුරා කියලා නිකන් අලුත්ම කුළුඳුලේම නිකන් මේ එලියට ආපු ජව සම්පන්න තරුණ නායකයා එහෙමයියා කතා කරේ උන්දා අර මේ පොදු ජන පෙරමුණේ දෙවනි ජාතික මහා සම්මේලනයේදී කතා කළා මතකයිනේ නේද ඒ මුළු කතාවම අහගෙන ඉන්නකොට එකයි පැහැදිලි වුණේ මොකක්ද මගේ කාලේ රට සුකිත මුදිත වෙලා තිබුණේ ධන ධාන්‍යෙන් පිරුණු සුන්දර යුගයක් තිබුණේ දුප්පත්කම පේන තෙක් මානයක තිබුණේ නෑ මගේ කාලේ නමුත් අවාසනාවකට වෙනසක් ಇಲ್ಲ ජනතාව රනිල් මෛත්‍රී ප්‍රමුඛ රජයේ බලයට ගෙනල්ලා රට කෑවා කියලා නේද
එහෙම තමයි මුළු කතාවෙම සාරාංශය. අහලා බලන්නකෝ. 2006 2009 අවුරුදුවල යුද්ධයක් තියාගෙනත් අපි රටේ ආර්ථික වර්ධන වේගය 106% තියාගත්තා. මේ වර්ධනය 2014 වෙනකොට 106.8% දක්වා ඉහළට ගේන්න අපට හැකියාව ලැබුණා. සංවර්ධනයක් කියලා නාමයක් නැති මුඩු බිමක් සංවර්ධන මාවතට ගන්න අපි ඒ 2005 ඉඳන් විශාල පරිශ්‍රමයක් ගත්තා. මේ වෙලාවේ තමයි 2015 දී රටේ ඇතැම් පිරිසකට වෙනසක් ඕනු වුණේ. 2015 2019 කාලේ තමයි මේ රටට පොරොත්තු නොදෙන තරම් විදේශ ණය විශාල ප්‍රමාණයක් ගත්තේ කියලා මම මතක් කරනවා. ඉතින් වැඩියෙන්ම ණය ගත්තේ රනිල් මෛත්‍රී කියලානේ මේ කියන්නේ නේද? ඒකනේ කියන්නේ. ඉතින් දැනුත් ඒකනේ කරන්නේ. අදත් ඒකනේ කරන්නේ. දැනුත් ජනපති රනිල්ට සහය දෙන්නේ තමුන්ලගේ පක්ෂයමනේ. ආයේ වෙනසකට තියෙන්නේ දැන් රනිල් වික්‍රමසිංහ ණය ගන්නේ රාජපක්ෂලත් එක්ක එකටම එකට එකතු වෙලා නේද? එච්චරයි වෙනස. දැන් රනිල් වික්‍රමසිංහ ජනපති විකුණන්නේ රාජපක්ෂලත් එක්ක එකට එකතු වෙලා. එච්චරයි වෙනස නේද? අද රනිල් වික්‍රමසිංහට අත ඔසවන්නේ හා කියන්නේ පක්ෂව ඡන්දය දෙන්නෙත් පොහොට්ටුවේ ඉතින් ওই සෙට් එකමනේ. ඉතින් මොකක්ද ආයේ අමුතු වෙනසක් තියෙනවය නේද? අපි එකක් මතක තියාගමු. දැන් අවුරුදු 75ක් පුරාම අපි එකම කොට්ටේ උරය දෙපැත්තට මාරු කරමින් ඉන්නවා. හොඳේ කොට්ටේ නෙමෙයි, අපි උරය දෙපැත්තට මාරු කරමින් ඉන්නවා. අපි පරණ වයින්ම එක එක හැඩේ බෝතල් වලට මාරු කරමින් ඉන්නවා. හොඳේ පරණ වයින් එක එක හැඩේ බෝතල් වලට මාරු කරනවා. අපි එකම ස්ලෝගන් එකට එක දිගටම රැවටෙමින් ඉන්නවා. රට බේරා ගැනීම, රට දෙකඩ කිරීමෙන් වළක්ව ගැනීම, මව්බිම ආරක්ෂා කර ගැනීම, රට හදන්න පුළුවන් අපිට විතරයි, අත්දැකීම් ඇත්තේ අපිට පමණයි, හොඳටම රට කරපු අය ඉන්නේ අපේ පක්ෂේ. ආයකක් මතක තියාගන්න, මේ ඉන්නේ හොඳටම රට කාපු අය. අපේ ජීවිත වසර 75ක් පුරා හිඟමනට ඇදලා දාලා සුර සැප විඳින සෙට් එකක් මේ ඉන්නේ. පාපැදියක්වත් නැතුව ඉඳලා අද වන විට පිටරටවල නිවාස ඇපල් වතු අරගත්ත සෙට් එක මේ ඉන්නේ. හොඳේ අහුණා ඇති, රැවටුණා ඇති, පන්නන්න කාලේ හරි. ඔව්, පන්නන්න කාලේ හරි. ලබන වසර හොරු අල්ලන, හොරු කුදලන, හොරු පන්නන, හොරාගත් ධනය යලි එකතු කරන, යලි අපේ කරගන්න අවුරුද්දක් කරගත යුතුමයි. හොඳේ ගරු අධිකරණයේ දුන් තීන්දුව අමතක කරන්න එපා. ඒ මේ රට ආර්ථික ප්‍රපාතයට ඇදලා දාපු ඝාතකීන් සෙට් එක. හොඳේ නම් ගම් එක්කම ගරු අධිකරණයේ අපිට කිව්වා. ඔව්, රාජපක්ෂලගේ නම එතන තියෙන්නේ ඉහළින්මයි. හොඳේ රාජපක්ෂලා ප්‍රමුඛ ආර්ථික ඝාතකීන් කවුද කියලා අධිකරණය අද රටට කියලා ඉවරයි. අමතක කරන්න එපා ඒක. ඔව්, මතක තියාගන්න. බබා වඩා ගන්නවා, බුරිය මිරිකනවා, ඒකම අන්තිමට මේ උන්දලා රටේම බොටුව මිරිකලා. ඔව්, අපේ බොටුව මිරිකලා, අපේ ලේ උරා බොන ඩ්‍රැකියුලා සෙට් එකම තමයි කියලා මතක තියාගන්න. හොඳේ, දැන් කොහොමත් මේ ටෙලිවිකේ ඉවර කරන්න. අර මේ පොහොට්ටුවේ රැස්වීමේදී බැසිල් රාජපක්ෂ කියපු වාක්‍ය කීපයක් හරි වැදගත් නේද? දැන් ඔහු මේ කීප එක අහන්නකෝ. පාරේ දුවන බල්ලෙක්ට පිටිපස්සෙන් ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහෙක්ට ගලක් ගැහුවොත් සිංහයා නතර වෙලා ආපස්ස කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමයි අපිත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත්. අපිට ගහන්න එන්න එපා ගල්, අපිත් බලා ගන්නවා. ඒ කියන්නේ දැන් මේ පැනලා දුහන්නේ සුනකයෝ, ගුරුවන්නේ සිංහයෝ නේද? එතකොට ඇත්තටම දැන් පැනලා ගියේ කවුද? පැනලා ගියේ තමන්ගෙම සහෝදරයා නේද? ඉතින් මේ හින්ට් එක ගැහුවේ තමන්ගෙම එක කුසුපන් සහෝදරයරද කියලා. ඕන් එහෙම හමින් එහෙනම් ඉතින් ටෙලිවිකේ අවසන් කරනවා. හොඳේ, වෘත්තිකයන් රට හැර යාම පිළිබඳව ක්‍රම සහ විධිකාරක සභාවේදී අවධානය යොමු වී තිබෙනවා. විශ්වවිද්‍යාල පද්ධතිය, වෛද්‍ය ශාස්ත්‍රය සහ බැංකු ශාස්ත්‍රයන්ට සම්බන්ධ වෘත්තීය සංගම් සමග මෙහිදී සාකච්ඡා කර තිබුණා. දැන් තියෙන තත්ත්වය සමහර වෘත්තීයවේදීන් ඉන්නවා ඇත්තටම ඍණ වැටුපක් ලබා ගන්න වෘත්තීයවේදීන්. මොකද තමන්ගේ සමහර ලබාගත ණය ඒ වගේ දේවල් එක බලනකොට. ඒක නිසා ගණන් හිලව් තියෙනවද ඍණ වැටුපක් ගන්න මෙච්චර? එහෙම සංඛ්‍යා පරීක්ෂණ කිපයක් කරලා තියෙනවා, විශේෂයෙන්ම ෆුඩ් ඇකින් කරලා. අපිට ෆුඩ් ඇකින් කරලා තියෙනවා 184,000 ක් ඉන්න ඔය ඇපිට් ටැක්ස් එකේ. ඒකේ කී දෙනෙක්ගේ ඍණ වාර්තා වෙලාද කියලා?
අපි ඇත්තටම මේ සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර අපේ ආචාර්යවරුන්ගෙන් අරගෙන ඒ ගන්නේ කිරීම අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනට ඉන්න ප්‍රමාණයෙන් 102ක ඍණ වැටුප් තමයි තියෙන්නේ. 6200ක් වෙනවා 102. මේ අවස්ථාවේ රට හැරයන්නේ ඇත්තටම දශක ගණනාවක අත්දැකීම් තියෙන, ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධතා ජාලයන් ගොඩනංගත්ත අත්දැකීම් තියෙන ජේෂ්ඨ වෘත්ති කියන්නේ. මුළු විශ්වවිද්‍යාල පද්ධතියේ 8500කින් 6300ක් තමයි රැකියාවලදී ඒනුත් ඇක්ටිව් සර්විස් එකේ ඉන්නේ 5400ක් විතර. 900ක් විතර දැන් සැබටිකල් ලීව් ඇන් ස්ටඩි ලීව්ස් ලීව් වල ඉන්නවා. ඒ අනුව අපේ අවසාන අවුරුදු දෙක ඇතුළත රිටයර් වෙච්ච අයත් එක්ක 1300 ගණනක් විතර රැකියාව සැබටිකල් ගියාය ආපහු එන්නේ නැහැ කියලා කොහොමද නැහැ එන්නේ නැහැ කියලා කියන්නේ ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ ටික නැතුව තමයි අපි ওই ගණන කිව්වේ රිටයර් වෙච්ච අය අනිත් අය සැබටිකල් ගිය අය සහ ස්ටඩි ලීව් වල ඉන්න අය 900ක් 800ක් 900ක් අතර ඉන්නවා. ඉංජිනේරු වෘත්ති වල එහෙම තියෙනවද ISL එකේ මිනිස්ට්‍රි එකේ ඩේටා අනුව විශේෂඥ වෛද්‍යවරු 2022 ජනවාරි 1 ඉඳලා ජූනි 30 දක්වා විශේෂඥ වෛද්‍යවරු 348 දෙනෙක් ගිහින් තියෙනවා. ඒ වගේම වෛද්‍යවරු කීයක් ඉන්නවද? 2200ක් විතර තමයි ඉන්නේ. ඒ වගේ ආසන්න සංඛ්‍යාවක් තිබ්බේ දැන් මේක 1900කට විතර අඩු වෙලා තියෙනවා. අනිත් වෛද්‍යවරුන්ගේ 850ක් ගිහිල්ලා තියෙනවා. ඒත් ඒ කාල සීමාව ඇතුළත. අපි එකතු කරපු ඩේටා අනුව සාමාන්‍යයෙන් ගිය අවුරුද්ද ජනවාරි 1 ඉඳන් මේ දක්වා 1500කට වැඩි ගාණක් සම්පූර්ණ ඔක්කොම ડોක්ටර්ස්ලාගේ රට හැර යාමක් වෙලා තියෙනවා. අනිත් කාරණය තමයි මේ ළඟදී ලංකාවේ ඇතුලේ MC එක්සෑම් එක කරන්න සෙන්ටර් එකක් ඕපන් කරා. ඒ සෙන්ටර් එකේ 950ක විතර වේකන්සිස් තිබ්බා ලබන අවුරුද්දේ මාස 4කට. මේ ටික පැය 3ක් ඇතුළත ඉවරුණා. කියන්නේ මේ ලංකාවේ ඉන්න වෛද්‍යවරු විශේෂයෙන්ම මේ තියෙන තත්ත්වය යටතේ රට යන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න තත්ත්වය තමයි අපිට පේන්නේ. මේක කොහෙන් හරි නැවැත්වුවේ නැති වුණොත් සෞඛ්‍ය අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා. දැන් ඔය වார்த்தාවක් පළ වුණා මේ ග්‍රාමීය රෝහල් 40ක් වැහිලා 100ක් වැහෙන්න යනවා. ඔව් අපිට ලැබෙන දත්ත අනුව දැනට රෝහල් 20ක් වැහිලා තියෙනවා. සමහර තැන්වලට වෙන රෝහලකින් වෛද්‍යවරයෙක් යවලා කවර් අප් කරනවා. ඊට අමතරව වැහෙන්න රිස්ක් එක තියෙනවා. ඒ වගේ යුනිට් සහ රෝහල් 400කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අපි බැංකු ශාස්ත්‍රය තුළ අපි ලංකා බැංකු සේවක සංගමයේ බැංකු 18ක් නියෝජනය කරන රාජ්‍ය පොදියක දේශීය විදේශීය ඒ බැංකු 18 අපි සමීක්ෂණය කරා ජූනි මාසේ 30 වෙනිදා. ඒ වෙනකොට ඒ බැංකු ටිකේ ප්‍රමාණක් 1110ක්. ඒතර බැංකු ශාස්ත්‍රයේ සමස්ත සේවක ප්‍රමාණය 56000ක් පමණ වෙනවා. ඒකෙන් අපි නියෝජනය කරනවා 28000ක් පමණ. ඒතර අපි නියෝජනය කරන ප්‍රමාණය තුළ සාමාන්‍යයෙන් බැංකු ශාස්ත්‍රයේ අවුරුද්දකට 100කට වඩා අඩු ප්‍රමාණයක් තමයි විදේශගත වෙන්නේ තිබ්බ තත්ත්වයේ. දැන් නිවාඩු දෙන්නේ නැති නිසා දැන් අලුත්ම තත්ත්වයේ තමයි බොහෝ දෙනෙක් රිසයින් වෙලා තමයි යන්නේ. ඒතර ඒ තත්ත්වයේ උඩ දැන් 3000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට ඉන්නවා. තව වේටින් ලිස්ට් එකේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. දෙසැම්බර් 31 වෙනකොට තත්ත්වය ඊට වඩා වැඩි වෙමින් පවතිනවා. එම පොතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයේමින් නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.